අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම කමර්ෂල් බැංක් එක ගැන. මේ කමර්ෂල් බැංක් එක ගත්තොත් එහෙම ලංකාවේ තියෙන ප්‍රයිවට් බැංක් වලින් විශාලතම බැංක් එක. ඒ වගේම ලංකාවේ ෂෙයාර් මාකට් එකේ මාකට් කැපිටලයිසේෂන් එක ගත්තොත් එහෙම 3% විතර තියෙන ඉතා විශාල ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙන බැංක් එකක්. ඒ වගේම තමයි මේක මල්ටි නැෂනල් බැංක් එකක් ගත්තොත් එහෙම ලෝකෙ හුඟක් රටවල් තියෙන මේ බැංක් එකේ ශාඛාවන් ඒත් එක්කම ගත්තොත් හුඟක් ලොකු ඉතිහාසයක් තියෙන බැංක් එකක්. 1900 මුල ගණන් වල ඉඳන්ම තියෙන බැංක් එකක්. එතකොට මේකේ දැනට ගත්තොත් එහෙම හුඟක් අය දන්නවත් දන්නේ මේන්ම ෂෙයාර් හෝල්ඩර් කවුද කියලා. ඇත්තටම මේකේ මේන්ම ෂෙයාර් හෝල්ඩර් තමයි මිස්ටර් හැරී ජයවර්ධන. ධම්මික පෙරට කලින් ලංකාවේ ලොකුම කෝටිපතියා. දැනටත් ලංකාවේ ෂෙයාර් මාකට් එකේ ලොකු ප්‍රමාණයක් එයාගේ කම්පැනි තියෙනවා. එතකොට මේක හුඟක් අය අහන එකක් තමයි කොහොමද මෙයාගේ වෙන්නේ කියලා. දැන් මගේ යාළුවෙක්වත් මම තර්ක කරද්දි කතා කරද්දි ඒගොල්ලෝ අහන කොහොමද උනේ කියලා. මම ඒක මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. එතකොට මෙයාට තියෙන මේ බැංක් එකේ ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා දි මේන්ම ෂෙයාර් හෝල්ඩර්ස් ටික ගත්තොත් එහෙම DFCC බැංක් එකට තියෙනවා 8.59%ක්. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා දි DFCC බැංකේ තව account number එකකට තියෙනවා 4.95%ක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා දි 2018 ඉඳන් 19 වෙනකොට DFCC බැංකෙන් 5%කට ආසන්න ප්‍රමාණයක් මේකේ වැඩිපුර මිලදී අරගෙන තියෙනවා. එතකොට මේන් ෂෙයාර් හෝල්ඩර් වැඩිපුර ෂෙයාර්ස් මිලදී ගන්නවා කියන්නේ යම්කිසි හොඳ ලක්ෂණයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට ඔයගොල්ලෝ බලන්න මෙල්ස්ට්‍රොක් ඔෆ් PLC එකට තියෙනවා 4.62%ක්. මේ දත්ත ටික ගත්තම ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඇති මේ කම්පැනි එකේ බහුතරය තියෙන්නේ කාටද. මෙම DFCC බැංකේ තුර මෙල්ස්ට්‍රොක් ඔෆ් ගත්තොත් එමේ 15%කට වඩා ප්‍රමාණයක් තියෙනවා. ඔයගල දැනති ලංකාවේ තියෙන පබ්ලික් රෙගුලේෂන් එක 15%යි. මේ නගදී පොඩි ප්‍රමාණයක් වැඩි කළා මම දන්නා විදිහට. ඒතර 15%ක් විතර තමයි එක ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්ට වක්‍රාකාරව හරි තියාගන්න පුළුවන් ෂෙයාර්ස්. එතකොට මේ ඔක්කොම කම්පැනි ටික අයිති කාටද? මිස්ටර් හැරී ජයවර්ධනට. එතකොට මම තාත්ත පිටිපසට ගිහිල්ලා ඔයගලට පැහැදිලි කරලා දෙන්නම්. DFCC බැංක් එකෙන් ගත්ත DFCC බැංක් එකේ මේජම ෂෙයාර් හෝල්ඩර් තමයි HNB බැංක් එක. HNB බැංකේ මේජම ෂෙයාර් හෝල්ඩර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. ඒ 3ම අයිති මිස්ටර් හැරී ජයවර්ධන. එතකොට මේ හරහා තමයි ඔහුට අයිති වෙන්නේ. ඕගලන් ගත්තොත් එහෙනම් බැංකු ශාස්ත්‍රයේ ගත්තොත් HNB බැංක DFCC බැංක කමර්ෂල් බැංක එක. එතන මේ සියලුම බැංක් වල ප්‍රධානම මේන්ම ෂෙයාර් හෝල්ඩර් වෙන්නේ කවුද? මිස්ටර් හැරී ජයවර්ධන. හැරී ජයවර්ධන තමයි මේකේ ලොකුම බලයක් තියෙන්නේ ෂෙයාර්ස් වලින් ගත්තොත් එහෙම. එතනින් එහාට ගියොත් එහෙම මේ බැංකේ දැනට පබ්ලික් හෝල්ඩින් 32 ඉඳන් 31 දක්වා අඩු වෙලා තියෙනවා. දැනට පබ්ලික් හෝල්ඩින් එක තියෙන්නේ 31ක් විතර තමයි. මේගොල්ලන්ගේ අපි අනෙක් ෂෙයාර් ইনফরমේෂන් වලට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයගලන්ට තේරෙනවා ඇති මම ෆයිනෑන්ෂල් වල බැලුවොත් එහෙම අවසන් අවුරුදු 10 දී මේගොල්ලන්ගේ 2010 ඉඳන් ගත්තොත් එහෙම කොහොමද මේක වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඔයගලන්ට මම පෙන්නන්නම් මේගොල්ලන්ගේ ඈර්නින් පර් ෂෙයාර් එක ගත්තොත් එහෙම රුපියල් 7 විතර තිබිලා තියෙනවා 2010 දී. ඒක වැඩි වෙලා තියෙනවා රුපියල් 9ක් 12ක් 13ක් මේ වෙනකොට ඈර්නින් පර් ෂෙයාර් එක රුපියල් 17ක වගේ ප්‍රමාණයක තමයි යන්නේ. එතකොට මේගොල්ලන් net asset එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුදු 10කට කලින් රුපියල් 6ක් විතර තිබිලා අද වෙනකොට රුපියල් 44ක් විතර තිබිලා අද වෙනකොට රුපියල් 130ක් වගේ ප්‍රමාණයක තමයි net asset එක තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ෂෙයාර් එක අද ට්‍රේඩ් වෙන්නේ රුපියල් 70ක් 80ක් අතර ප්‍රමාණයක. ඒක net asset එකට වඩා ලොකු අඩුවක් තියෙනවා. අපි දන්නවා බැංකු වල ගත්තොත් මේ net asset එක කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉන්දියාව සහ වෙනත් රටවල ගත්තොත් ඒ බැංකු වල ෂෙයාර් ප්‍රයිස් එක සාමාන්‍ය net asset එක වගේ දෙකක් දෙකමාරකින් වගේ තමයි ට්‍රේඩ් වෙන්නේ. හැබැයි ලංකාවේ ගත්තොත් එමෙ මේකට මම හිතනවා ප්‍රධානම බලපානවා ඇති කියලා උද්දමනේ. ලංකාවේ උද්දමනේ ඉතාම වැඩිලා තියෙනවා. ඩොලර් එක 150 ඉතින් ඉඳන් දැන් රුපියල් 200ට විතර ලං වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක බැංකු වල ඕගොල්ලෝ දන්නවා ඇති අපි ණයක් දුන්නොත් එමෙ අද රුපියල් 110ක් දුන්නොත් තව අවුරුදු 10කින් 110 ගෙවන්න කියලා මේක රුපියල් ලොකු ප්‍රමාණකින් ඩිප්‍රීෂিয়েට් වෙන සාමාන්‍ය අවුරුද්දකට 8%ක්. දැන් මේ අවුරුද්දක ගත්තොත් 10%ක් 12%ක් වෙන්න පුළුවන් උද්දමනේ. ඒත් එක්ක මේ බැංකු වල තියෙන අගයේ ඔය net asset එක ඇත්තටම පෙන්වන value එකට වඩා depreciation එකක් වෙනවා කියලා මම හිතනවා. ඒකත් එක්ක තමයි කියලා foreigners ලා ලොකුට ආකර්ෂණය වෙන්නේ නැත්තේ. දැන් මේ commercial bank එක ගත්තත් ඔයගොල්ලෝ දකින්නවා ඇති foreigners ලා ගොඩක් ආකර්ෂණය වෙන බැංක් එකක්. මොකද හේතුව මේගොල්ලන්ගේ market capitalization එක වැඩි හින්දා සාමාන්‍යයෙන් ඕනෙම trader කෙනෙක්ට ගහලා ලොකු සල්ලි ගාණක් දැම්මයි කියලා මේකේ share price එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද ලොකු market capitalization එකක් තියෙන හින්දා. එතකොට මේකට හැබැයි තවමත් අපි දැකලා නැහැ මේ අපේ
ඔල් ෂෑ ඉන්ඩෙක්ස් එක සාමනය හතලිස් හරදස් පංචී විසිරිඳන් දැන් හැටහයදාහක් හටත්දහ හයදා සත්සියක් හයදස් විතර වැඩි වෙලා තින නමුත් ලොක්කුවට වෙනදටන සාමනෙන් ආකර්ශණය වෙන තමත් ආකර්ශණය වෙලා නෑ ලංකාව බැංකු තියෙන තවම ආකර්ශණය නොවූ මට්ටමක තමයි තියෙන්නේ පොඩි පොඩි ට්‍රේඩින් රැලි කියනවා අඩු වෙනවා හැබැයි තියෙන්නේ තවමත් අඩු මට්ටම එතකොට ඊළඟට ඔයගොල්ලෝ බලන්න මේගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් පේ අවුට් එක ඇතුළත සාමාන්‍ය 127ක් වගේ තියෙන්නේ. එතකොට මේ ඩිවිඩන්ඩ් පේ අවුට් එකේදී මම පෙන්නනම් අපිට වරදින තැනකුත් තියෙනවා. මොකද මේ ඩිවිඩන්ඩ් පේ අවුට් එකට ගන්නවා ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් සහ කෑෂ් ඩිවිඩන්ඩ් කියන දෙකම. එතකොට මේ ටික තමයි මම ප්‍රධානම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේක ඉතාමත්ම ඔයගොල්ලන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් බැංකුවක් මේගොල්ලන්ගේ අවුරුදු 10ක් කොහොමද ෂෙයාස් වෙනස් වෙලා තියෙන්නේ කියලා. හරි අපි අමු සාමාන්‍ය අපේකට මේකේ අවුරුදු 10ක් බෑ අත්‍තරම අවුරුදු 8යි කැල්කියුලේට් කරන්න පුළුවන්. මොකද 2012 දී තමයි ඩීටේල් තියෙන්නේ මංගාව. කොච්චරක් මේගොල්ලන්ගේ ෂෙයාස් තිබ්බද කියන එකත් එක්ක ෂෙයා ইনফরমේෂන් ටික. එතකොට කමර්ෂල් බැංක් එකේ ඔයා 2012 දී රුපියල් ලක්ෂයක් ආයෝජනය කළා නම් ඒ දවස්වල ෂෙයා ප්‍රයිස් එක තියෙන්නේ රුපියල් 103කට. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අද දවස් තියෙන්නේ රුපියල් 80කට විතර. එතකොට මේක ඕල් ටයිම් ලෝ එකේ තමයි දැනට තියෙන්නේ ගත්තොත් එම අවුරුදිය එන්ඩ් ප්‍රයිස් එකත් එක්ක ගත්තොත් එහෙම මේක 103කට තිබිලා තියෙද්දි මේගොල්ලන්ගේ අපි ලක්ෂය 103න් බෙදුවොත් එහෙම ඔයාලට ෂෙයාස් ගන්න පුළුවන් 2012 971 හරි නේද එතකොට ඒ අවුරුද්දේදී ඔයගොල්ලෝ ඇනුවල් රිපෝට් එකේ බැලුවොත් එහෙම පෙන්නනවා ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක 6.5ක් කියලා. ඔන්න අපිට වරදින තැන. මේක බැලුව බැලමුට අපි හිතනවා මෙන්න සුපිරි කම්පැනියක් ඩිවිඩන්ඩ් දීලා තියෙනවා කියලා. ඇත්තටම ඔය ඩීටේල් ගිහලා CSE එකේ ඇනවුස්මන්ට් එකට ගිහිල්ලා බැලුවොත් එimhe ඕගොල්ලන්ට පේනවා ඇති කෑෂ් ඩිවිඩන්ඩ් එකට දීලා තියෙන්නේ රුපියල් 4750යි. එතකොට ඇනුවල් රිපෝට් එකේ තියෙන ඔය කෑෂ් ඩිවිඩන්ඩ් ප්ලස් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් කියන එක. එතකොට ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක මේගොල්ලෝ වැලියු කරලා තියෙනවා රුපියල් 2 ස්කිප් ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා කියලා. ඒක රුපියල් 2 කියන එක අපිට ඒක පේන්නේ ඇත්තටම. ඒක ඇත්තට විශ්වාස කරන්නත් එපා කියලා මම කියනවා. මොකද ඒක රුපියල් 2 කිව්වට දෙකක්ම ලැබෙනවාද කියන එක අපි තවසරයක් හිතලා බලන්න ඕනේ. ඒතට ස්කිප් ඩිවිඩන්ඩ් එක දෙලා තිනවා. ආට ෂෙයාස් 56.3ක් තියෙන හැම කෙනෙක්ටම එක ෂෙයා එකක් ස්කිප් ඩිවිඩන්ඩ් එකක් විදිහට දීලා තියෙනවා. එතකොට මේ කලි අපේ කෑෂ් වලට මම හදලා තියෙන කෑෂ් ඩිවිඩන්ඩ් එකට ඩිවිඩන්ඩ් percentage එක ගත්තොත් රුපියල් 6.3ක 6.3ක ඩිවිඩන්ඩ් එකක් වාට හම්බෙලා තියෙනවා. එතකොට ඒ කාලේ බැලුවොත් එහෙම අපි තවදුරටත් බලාගෙන යමු. එතකොට මම හිතනවා මේ ටික පැහැදිලියි කියලා. එතකොට මේගොල්ලන්ගේ මේ දීපු ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකත් එක්ක ඔයාට 1 ෂෙයා එකක් තිබ්බනම් ෂෙයාස් 56.3ක් ලැබෙන හින්දා ඒකත් එක්ක තමයි මම මේ නම්බර් ඔෆ් ෂෙයාස් කියන එක 2013 දී වැඩි කරලා තියෙන්නේ. එතකොට 971ක් තිබ්බ වගේ ෂෙයාස් ගන්න 988කට වැඩි වෙනවා මේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකත් එක්ක. එතකොට බලන්න ඔයා ඒ අවුරුද්දි යාගේ ෂෙයා ප්‍රයිස් එක රුපියල් 120කට වැඩි වෙලා දෙන 120.740කට දිගටම මේගොල්ලෝ ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක මේගොල්ලෝ ඇනුවල් රිපෝට් එකේ පෙන්න 6.5ක් දුන්නා කියලා. එතකොට ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක විදිහට රුපියල් 2ක් ගිහිල්ලා තිනා ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක කියලා මම යට අරගෙන තියෙන්නේ. කෑෂ් ඩිවිඩන්ඩ් එක 4.50ක් තමයි හැම අවුරුද්දකම දීලා තියෙන්නේ. හරි එතකොට මම අනික් කයිද කතා කරන්න යන්නේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති නම්බර් ඔෆ් ෂෙයාස් කියන ගණන වැඩි වෙලා තිනා අලුතෙන් සන්ලින් මිස් කරලා නෙමෙයි කියලා අපි අරගෙන තිනා අම්බච්ච ස්ක්‍රිප්ට් වලින්. එතකොට 2013 දී 988යි 2014 වෙනකොට 1008ක් වෙනවා 2015 වෙද්දි 1024ක් වෙනවා 2016 වෙද්දි 1034ක් වෙනවා 2017 දී 1049ක් වෙලා තියෙනවා 2018 දී 1066ක් වෙලා තියෙනවා ෂෙයාස් 2019 වෙද්දි 1083ක් වෙලා තියෙනවා 2020 වෙනකොට 1101ක් වෙලා තියෙනවා අවසාන ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක මම අරගෙන නැහැ මොකද ඊළඟ අවුරුද්දේ තමයි ඒක ගණන් ගන්න තියෙන අවසාන ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් දුන්නා ෂෙයාස් 42.75කට එක ෂෙයා එක ගණන් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් දුන්නා. එතකොට අපි බලමු මේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් දෙන එක හොඳයිද නරකයිද කියන එකත් මේ හරහම ඕගොල්ලන්ට බලාගෙන ගියොත් එහෙම පේනවා ඇති මේගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක වෙනසක් කියලා නැහැ කෑෂ් එක. හැබැයි ඩිවිඩන්ඩ් percentage එක ගත්තොත් 2012 දී 6.3ක් තිබ්බ එක 2013 දී පේනවා ඇති 6.4ක් වෙලා තියෙනවා 2014 දී ගත්තොත් 6.6යි 2015 දී 6.7යි 2016 දී 6.7 ඉඳලා තියෙනවා 2017 දී 6.8ක් 2018 දී 6.9ක් වෙලා තියෙනවා 2017 දී 107ක් වෙලා තියෙනවා. මේ අවසාන අවුරුද්දේදී ඩිවිඩන්ඩ් එකක් මේගොල්ලෝ දුන්නේ නැහැ. මොකද ගවර්න්මන්ට් රෙගියුලේෂන් සහ ඒගොල්ලන්ගේ තිබ්බ ફોකස් එකත් එක්ක අපිට හම්බෙලා තිබ්බේ නැහැ. කෑෂ් ඩිවිඩන්ඩ් එකක් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක විතරයි හම්බෙලා තිබ්බේ.
සම්පත් බැංකුව විතරයි මම දන්නේ විතර කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දුන්නේ. ඒගොල්ලෝ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් මුකුත් නොදී ඩබල් කරලා ඉවරලා දුන්න රුපියල් 11ක් විතර කෑෂ් ඩිවිඩන්ඩ් එකක්. හැබැයි ඒක කමර්ෂල් බැංකෙත් හම්බුනේ නැහැ. ඒකට මේගොල්ලන් ගත්තොත් එහෙනම් මේගොල්ලෝ රයිට් ඉෂු එකක් විදිහට ඉවරලා දීලා තියෙනවා. ඒ වගේම 2017 දී එක ෂෙයා එකක් තියෙන කෙනෙක් 10 ෂෙයාස් 10ක් තියෙන කෙනෙක්ට එක ෂෙයා එකක් රුපියල් 113 ගන්න. එතකොට මෙතනින් එහාට මම ෂෙයා ප්‍රයිස් එක ගත්තොත් එම 2012 දී රුපියල් 103ක් වෙච්ච එක 2013 වෙනකොට 120ක් කියලා තියෙනවා. 2014 වෙද්දී 171ක් කියලා තියෙනවා. මෙන්න බලන්න 2015 දී අඩු වෙන්න පටන් ගන්න තියෙනවා. 2015 දී 141ක් කියලා, 2016 දී 145යි, 2017 දී 135යි, 2018 දී 115ක් කියලා තියෙනවා. 2019 දී 115 තිබ්බ එක 95ට අඩු වෙලා මේ වෙනකොට රුපියල් 80යි. මේක රුපියල් 60කට 65කට විතරක් ගියා මාකට් ක්‍රෑෂ් එක. එතකොට මේකේ ලොง ටර්ම් ගත්තොත් එහෙම බෙයා මාකට් එක ස්වරූපයක් තමයි පෙන්වන්නේ. බෙයා ෂෙයා එකක් විදිහට අඩු වෙලා තියෙනවා. 2016 ඉඳන්ම අඩු වෙලා තියෙනවා. එතකොට මේක ඊයේ පෙරේද වෙච්ච එකක්, මාකට් ක්‍රෑෂ් එකකින්වත් කොරෝනාවත් හින්දා වෙච්ච එකක් නෙමෙයි. මේ බැංක් එකේ තියෙන ඇත්තම මොකද දන්නේ, ඉල්ලුම අඩු වෙනත් එක්ක තමයි මේ ෂෙයා ප්‍රයිස් එක අඩු වෙන්නේ. එතකොට මේක ඊයේ පෙරේද වෙච්ච එකක් කියලා සමහර කෙනා එහෙම නෑ. ඇත්තම කමර්ෂල් බැංක් එක ගත්තොත් ඕගොල්ලෝ හිටියනම් මම නම් මේක අවුරුදු 4ක් 5ක් තිස්සේ බැලුවා, එක දිගටම මේකේ අඩු වුණා. එතකොට මේ වගේ එකක් අපි ඉන්වෙස්ට් කරනවද මොකක් කැයි කියනවා, බැංක් එක අන්ඩර් වැලියු වෙලා තියෙනවා කියලා ඔබ තීරණය ඔබ කරන්න. මේක ඉන්වෙස්ට් කරනවද නැද්ද, හෝල්ඩ් කරනවද, සෙල් කරනවද, බය කරනවද කියලා. එතකොට මේකේ කියන්න ඕනේ ඒ වගේම මේගොල්ලෝ ඩෙබෙන්චර්ස් ගොඩාක් දාලා තිනවා. ඒ හරහා මේගොල්ලන්ගේ tier 1 tier 2 කැපිටල් එක වැඩි කරගෙන තියෙනවා. ඒත් එක්ක ඔයගොල්ලෝ දකින්නදී රයිට් ඉෂුස් දීලා තිනවා, ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් දීලා තිනවා. මේත් එක්ක මේගොල්ලන්ගේ ෂෙයාස් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරගෙන තියෙනවා. හැබැයි ඒකට සාපේක්ෂව රිටර්න් එකක් දුන්නද කියලා අය ඔයගොල්ලෝ හිතලා බලන්න ඕනේ. මෙච්චර විශාල බැංක් එකක් කියලා මෙහෙම වෙලා මේ බැංක් එකේ අලුතෙන් ගත්තොත් එහෙම බ්‍රාන්චස් වැඩි වෙනවා, ග්‍රෝ වෙනවා කියලාත් ලොකුවටම නිවුස් එකක් අපි දකින්නේ නැහැ. මේගොල්ලෝ ඩිජිටලයිසේෂන් පැත්තට ඩිජිටල් පැත්තට කියලා තියෙනවා. ඇත්තටම සර්විස් එක හොඳයි. අපි මේ හැම එකම හොඳ නරක දෙකම කතා කරන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේක අර අපි කියන්නේ සම්තුප්ත ලෙවල් එකට ඇහිලා තියෙන බැංකුවක්. යම් කිසි ලෙවල් එකකට ගත්තොත් එහෙම විශාල ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා. ඩිජිටල් බැංකින් පැත්තෙන් තමයි මේගොල්ලන්ගේ ලොකු දියුණුවක් අවසාන කාලේ සිද්ධ වුණේ. ගත්තොත් එහෙම පැහැදිලි ඇති මං කියපු මේ දේවලුත් එක්ක. එතකොට ඔගොල්ලෝ බලන්න මේකේ අපි කැපිටල් එක ගත්තොත් එහෙම කැපිටල් එක රුපියල් 89000ක් කියලා තියෙනවා ටෝටල් කැපිටල් ගේන් එක. එතකොට 100000ක 89000කට අඩු වෙලා. ඒ වගේම තමයි ඩිවිඩෙන්ඩ් වලින් ආපු ඉන්කම් එක ගත්තොත් එහෙම රුපියල් 53000යි තියෙන්නේ. ටෝටල් ප්‍රොෆිට් එකත් අවුරුදු 10 අවසරෙදි 100000ක් දාලා 42000ක විතර තමයි වාසිය තියෙන්නේ. ඒතකොට සමහරට ඕගලන්ට පේන ඇති මේක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා මේ කාලේ තිබ්බනම් මේ වඩා වාසි වෙන්නත් ඉඩ තිබ්බා. මම දන්නවා මේ වීඩියෝ එක කරපු ගමන් ගොඩක් අයගේ විවේචනෙන් ඉඩ තිනා. මම කලින් සැරේ සම්පත් බැංකුව ගැන කරපු වීඩියෝ එකකටත් ගොඩක් විවේචන තිබ්බා. ඇත්තටම හොඳයි ඒවා. මම දකින්නේ සුභවාදී විවේචන විදිහට. ඕගොල්ලෝ ඕනම දෙයක් වැරදි නම් වැරදි කියලා කමෙන්ට් කරන්න. මම කියන හැමදේම වැරදි වෙන්නත් හරි වෙන්නත් විදිහක් නෑ. වැරදි වෙන්නත් විදිහ නෑ. අපි කමෙන්ට් කරන්න අපි සංවාදයක් ගමු. මේවා වැලියු ෂෙයාර්ස් කියලා ගොඩක් අය කියන කමර්ෂල් සම්පත් ගත්තොත් HNB ගත්තොත් ඇත්තටම මේ බැංකුව අපි බයි කරනවද මොකද්ද කරන්නේ කියලා ඉවරලා තීරණය කරන්න අපි හැමෝගෙම දැනුම බෙදාගමු. මම කියනවා මන් දන්න දේවල් ටික ඇනලිසිස් ටික මම හැබැයි මේ හැම එකක්ම කියලා තියෙන්නේ මොනවා හරි ලොජික් එකක් එක්ක. ඕගොල්ලොත් ලොජික් එකක් එක්ක මේ දේට තර්ක කරන්න මේක හොඳද නරකයිද කියන එක අපි හොඳ සංවාදයක් ඇති කරගමු මේ වීඩියෝ එක හරහා. තවමත් අපිට subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් subscribe කරන bell icon එක click කරන්න. අපි දැන් subscribe 1000ට ලං වෙලා තියෙනවා. ඇත්තටම ඕගොල්ලන්ගේ මේ අදහස් වලින් තමයි අපි තවමත් දිරිමත් කරන්නේ. අපි දිරිමත් කරන්න මොනවා හරි දෙයක් ලබා දෙන්න. එහෙනම් සිල් දෙනාටම විසරණයි.